අපි හැදුනේ අපේ දරුවෝ දියුණුුනේත් මෙතනයි. අපි මේ අදාල යන්න ඕනේ. බලන්නකො. තව ටික දවසක් යනකොට අපිට මේවා ඉන්න පුළුවන් වෙයිද කියලා. සමාධි මේ වගේ හොඳම යාළුවා කොලිත. කොලිත මෙවර කලින් කිව්වේ සමාධි. හලෝ. මේ සමාධි ගම කොහෙද? හලාවතට එහා වර්ණ කට්ටු. වර්ණන් කට්ටු. එහෙම ගමක් අපි අහලා නැහැ. නෑ මේ අපි නොදන්න ගම් මේ ලංකාවේ කොච්චර නම් තියෙනවද? අන්නේක හොඳ උත්තරයක්. හරි හරි. ඒක නම් ඇත්ත තමයි. අපි නොදන්න තැන් නොදන්න දේවල් මේ රටේ කොච්චර තියෙනවද? මාත් හරි ආසයි ඔය බරණං කට්ටුව කියන ගම බලන්න. මාත් කැමැත්තෙන් ඉන්නේ සමාධියේ බිම්මල් වගාවගෙන බලන්න. මාත් කැමැත්තෙන් ඉන්නේ සමාධියේ බිම්මල් වගාවගෙන බලන්න. එහෙනම් දෙන්නත් එක්ක මෙන්න. හැබැයි එනෝ නම් කියලා එන්න. මේ කියලා එන්න කිව්වේ අපි එනකොට හැංගෙන්නවද? ආපෝ එහෙම වැඩ කරන කෙනෙක් නෙමෙයි මම. නෑ නෑ සමාධි. කොලිද විහිළුවක් කළේ. මෙයා ගිය සුමානේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවේ. කොලිත කියනවා ඕන්නම් වාගේ බිම්මල් ඕස්ට්‍රේලියාවට යන්න හදලා දෙන්න පුළුවන්. මට නම් දැන් මේ තියෙනේවත් මදි වෙලා ඉන්නේ. එහෙම කියන්න එපා සමහර. මේ වගේ දෙයක් ඒ වගේ රටකට කරන්න පුළුවන් නම් කොච්චර ආදායමක් ඔයාට ගන්න පුළුවන්. අපි උත්සාහ කරලා බලමු. ආ සමාධි. ඔයගේ චෙක් එකක් ඇවිත් තිබුණා. යක් මන් දෙන්න. Excuse me sir. Oh, amar tunga. Sir, katunaya construction එක ඉවරයි. අපි බිල්ඩින් එක බාර දෙන්න උන දවසත් කල් ගියා. Katunaya. ඇයි අමරතුංග අපිට ඒක නියමිත දිනේට දෙන්න බැරුණේ? විහංගසයට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පහුගිය කාලේ ලොකුසර හිටපු තත්ත්තේ. ඒකේ වැඩ ටික ලොකුසරට හරියට මොනිටර් කරගන්න බැරුව ගියා. හොඳයි දැන් නියමිත දිනේට සයිට් එක බාර දෙන්න බැරුණා තින් ඒගොල්ලෝ අපි ඒ කම්පැනිට ගෙවීමක් කරන්න වෙනවා. කීයක් විතරද? ඒ ගැන සාකච්ඡා කරන්න ඒ කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් අද එනවා. සර්ට තමයි ඒ කටිව හැන්ඩල් කරගන්න වෙන්නේ. හරි. අමරතුංග ගිහිල්ලා ඒ සයිට් එකේ හැම ඩොකියුමන්ට් එකක්ම මට අරන් එන්න. හොඳයි සර්. මොකද ගාන මදිද? නෑ මම මේ බැලුවේ මෙච්චර ඉක්මනට චෙක් එක හම්බුනේ කොහොමද කියලා. කිව්වේ බිම්ම දාන මාසයක් විතර යනවා කියලා චෙක් එක ලැබෙන්න. ඔය ඔයාට විශේෂ සැලකිල්ලක්. ඇයි මට එහෙම කරන්නේ? ඒ පාද එහෙමනම් ඉතින් ඊළඟ චෙක් එකේ ඉඳලා මාස දෙක තුනක් පව් කරන්න. අනේපා මට වාහනේ ෆිනෑන්ස් එක ගෙවන්න තියෙනවා. අන්න ඒක නිසා තමයි
ඔක ඉක්මනට දුන්නේ. වාට ගොඩක් ස්තුතියි. ඇත්තටම සමාජයේ මං එයාවට කමක් නැහැ. අපේ ගෙදර මගෙදි ගෙන්නපා කිව්වේ නෑනේ. මං කැමති සමාධි ගැන විස්තර දැනගන්න. එහෙම කරද? මං කැමති බාගෙන දැනඳුර කරන්න. ඒ ඇයි බාද? මට එපා කියන අයිතියක් නෑ. සමාධි ඔයා කාට හරි ආදරේ කරනවා. සමාධි මගේ වැරදි ප්‍රශ්නයක්ද? මගේ නම් ගෙලන්න. සමාධි මගේ මරද දක්ුණා නම් මට සමාධි. ගන්නවත් බෑ. අනු මැරිලා අවුරුදු 3ක් තිස්සේ අපි ගෙනාවු කිසිම යෝජනාවකට පුතා කැමතිුන් නැහැ. කල්ප මේ වගේ රාජකාරී කරනකොට අකුරක්වත් වරද්දන්න බෑ. අකුරක්වත්. තේරුණාද? අපි යමු කැම්කන්. අද ඔන මාත් ඔයත් එක්ක කැම්කන්. අපි යමු. ඔය කියන්නේ නම් බොරුවක්. අක්කේ, ඔයා බොරු කියන්න හදනකොට මට හොඳට තේරෙනවා.